කැමිලස් මේ රට කාටුන් එන ම යන්නේ ප්‍රභාකරන්ගේ බැංකුවේ උකසට තවපු රත්තරම් බඩු ජනාධිපති අයිතිකරුවන්ට දීලා සිරිබිරිස්. රටේ නම් කතා පැතුරුනේ මගෝඩිස්තුමාලා රත්තරන් කිලෝ ගණන් කොල්ල කෑවා කියලා. හැබැයි ඉතින් බලන් ගියාම දැන් ඒව ජනතාවට දීලා තියෙන්නේ. මේ අතර අද දවසේ මාර්සිපාල කියනවා සබරගමුව සිසුන්ට පහර දීලා විනාඩි 40කට පසුවලු පොලිසියාවේ. හරිනේති මැරපිරිසින් දැද්දි එතනට එන සිරිතක් නැහැනේ පොලිසිය ගියාට පස්සේ තත්ත්ව සාමකාමී වුණාට පස්සේ තමයි එනවනම් එන්නේ කියලා කියනවා. මේ අතර තලංගම ජයසිංහගේ පලා මල්ල උපුටා ගන්නේ. මත්පැන් සිගරට් මිල වැඩි කළා. නියමයි. අපි කාන්තාව අතිකරු ජනාධිපතිතුමාට ඡන්දෙ දෙන්නේ ඒකින්දම තමයි කියලා කියනවා. හරි හරි යෝධියේ. හැබැයි ගෙදරට දෙන සොච්චමෙන් තමයි ඔය වැඩි කරපු ගාන කපල බොලයාතට දෙන්නේ. හොඳේ මතක තියාගනිලා කියලා කියනවා. ඉතින් බලන් ගියාම ගෙදරට දෙන එකෙන් තමයි ඒකත් අඩු වෙලා ඉන්නේ. එතකොට ලොකු දෙයක් නැහැ. මේ අද අයියෝ සිරිසේන. SB ගේ කතාව සැර වැඩි කියලා නන්දි මිත්‍ර ඒකනායක කියනවා සර්. ඒකනේ බම් වතුර ගැහුවේ සැර වැඩි හින්දානේ පොඩ්ඩක් නිවල යන්න අයියෝ සිරිසේන. මේ අතර අද දවසේ සරදම් කාටුනේ කියන්නේ SB සුදුසු බන්ධනාගාර ඇමතිකමටයි කියලා හැරිසන් කියනවා. ඒක තමයි සර් කියන්නේ ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා බන්ධනාගාරයකට තමයි සුදුසු. මේ අද දවසේ 30/20 ගිනවැස්ස අගමැතිකම මෛත්‍රීපාලට දෙන්න කියලා සමහරු කියනවලු. කුපමණ ගුණ කළත් දුද නෑ ඕන්න කියන්නේ. නොවේති යහපත් හිස්තනක් හිස්තනක් කියලා කියනවා. කවුද දන්නේ දුදනු. මේ සමයන් අපේ ගෙදරට නම් ගෑස් අඩුනා කියලා අමුතු සෙතක් උනේ නෑ මැගියෝ. ඒ මොකදානි සිගරට් අරක්කු බියර් නැග් එකට බැලන්ස් වෙලා ගියානිතින් මෙලෝ වැඩක් නෑ අනිත් ඒවයන් කියලා කියනවා දිවයින කාටුනේ. මහත්තයල බොන ගෙවල්ලට නම් කිසිම ලාභයක් නැහැලු. මේ අද දිවයින දිවයින කියන්නේ එහා පැත්තෙන් කිකිලි ඉන්නවා, කිකිලි පැටව් ඉන්නවා, කිකිලි පැටව් කෙකර ගන්නවා. ඒ ඔක්කොම පැටව් ටික කුකුලා අඬනකොට එහා පැත්තේ ඉඳලා පළතුරු නැති වත් ඉඳලා වැඩක් නෑ අපි යමු සැලොන් දොරෙන් එහාට කියලා එනවලු. අද පුවත්පතේ කාටුනේ එදා සරස විසිසුවාව ගෙන්නලා ආචාර්ය උපාධිය දීලා ආපුතේ කියලා උපාධිය කොලේ රෝල් කළා හොම දෙනවා. අද සරස විශිෂ්‍යව දේශපාලඥයෝ ගැනලා කට බැඳලා ලා ගහප් ගහප් කලම් බැටන් පාරවල් දෙන එකක් තමයි සිද්ධ වෙන්නේ කියලා කාටුනෙන් කියනවා. මේ අද තිරස් කාටුනිය. තුන්වැනි වරටත් ඇවිත් ජනාධිපතිවරණය දිනනවා කියලා ජනාධිපතිතුමා කියන්නේ. විදුලි ලයිට් ගෑස් ඔක්කොම හලාගෙන තමයි ජනාධිපතිවරණය දිනන්න යන්නේ කියලා අද රිවිර කියා සිටිනවා. දවසේ ටොක්ක කැමිලස්ගේ පොදු අපේක්ෂකයා ඉන්නවා කියලා වෙලා කියනවා. ඇයි මේ මාත් ඉන්නේ කියලා කියනවා පිටිපස්සෙන් හැංගිලා. හැබැයි කවුරුත් පේන්න නැහැ කියලා තමයි අපේ කට්ටිය කියන්නේ. අපි යමු අද වෙබ් අඩවියට. මේ වෙබ්බුවා වෙබ්බුවා මොකද කියන්නේ? වෙබ්බුවා කියනවා යාල් දේවි උතුරත් දකුණත් යාකල සාමේ පාලමක් කියලා ජනාධිපතිතුමා එහෙම කියනවා. කියන ගමන් උතුර දකුණ යාකල ඡන්දේ පාලමක් කියලයි වෙබ්බුවා නම් කියා සිටින්නේ නිල් පාට කෝච්චියක් කියලා එකත්. මේ අද දවස ලක්බිම භූමිතෙල් පෙට්‍රල් ඔක්කොම දැන් ගෑස් වෙන විදුලිය කොම සහන දීලා තියෙන ජනතාවට. ඇයි දෙයියෝ කිරි කලේට ගොම බින්දුවක් දැම්මේ මේ මත්පැන් ටික වැඩි කළා කියලා අපේ බොන පාටලා ටික අහනවලු. ඒ කියන්නේ ඔක්කොම අයියෝ ගෑසුත් වැඩි කළා, ගෑසුත් අඩු කළා, බලන්න විදුලියත් අඩු කළා, බලන්න තෙලුත් අඩු කළා, මොනවද ජනාධිපතිතුමා අඩු නොකරේ? ඇයි දෙයියනේ මේ කිරි කලේට ගොම බින්දුවක් දාගන්නේ සිගරට් එකෙන් මත්පැනින් වැඩි කළා කියලා අද කාටුනේ අහනවා. මේ ස්වාරිස් දාස අහපුවලානගේ සිගරට් අරක්කු බීර මිල ඉහළ නැගලා තියෙනවා. අඩු කරන ඒවා විතරද සර් ප්‍රසිද්ධ රැස්වීම් වල කියන්නේ? වැඩි කරන ඒවා කියන්නේ නැද්ද කියලා ඒ වෙලාවේ ජනතාව අහනවා කියලා කියනවාද කාටුනේ. ඉතින් අඩු කරන ඒවා විතරද කියන්නේ, ඇයි වැඩි කරන ඒවත් මොකද කිව්වම වෙන්නේ කියලායි කාටුනේ අසා තිබෙන්නේ. ඉතින් මේ අතර අද දවසේ කාටුන් ගණනාවක් තියෙනවා තවත්. හැබැයි මම ඒකට ඉස්සෙල්ලා යනවා ඊට පස්සේ දිවයින ලංකාදීප ප්‍රධාන කාටුනේට. ක්‍රිස් වාස් අවුල කියලා ලොකු අවුලක් තියෙනවා. ක්‍රිස් ටෝනිස් මහත්මයාට ගහප් එක වාස් ගුණවර්ධන මහත්මයාගේ අවුල. ඔන්න දාගෙන අපුල්ලනවා අපේ කේලිය ලොන්ඩ්‍රියේ. ඕකත් අරගෙන යනවා ඩිලාන් ළඟට හරි සිරිපාල් ළඟට හරි. මම මේ දවස්වල ලොකු වැඩක මේක සුද්ධ කරන ගමන් ඉන්නේ, මේක පවිත්‍ර කරන ගමන්. මොකද්ද මේ SP අමතුමාට අරන් යන්න කියන්නේ? ආ සබරගමු විශ්වවිද්‍යාලය අවුලත් ගෙනල්ලා මේ කේලිය ලොන්ඩ්‍රියට දාන්න. ආපෝ ඕක සුද්ධ කරන එකත් ලේසි නෑ. මොකද මම ඊට වඩා ලොකු අවුලක් මේ ලොකු රෙදි වගේක් හොදමින් ඉන්නේ කියලා මේ දවස්වල ලොන්ඩ්‍රියෙන් හරවලා යවවලු. මේ අංජලි ඉන්ද්‍රජිත් කාටුනේ. ඔයාට තවම එක් වරක් එක බෑ නේද? තුන් අරක් එක තුනයි, තුන් අරක් එක තුනයි.
කිය කිය ජනාධිපතිතුමා වගේ කෙනෙක් චක්‍රය පාඩං කරනවා. විපක්ෂනායකතුමා එක්වරක් එක එකයි එක්වරක් එක එකයි කියනවා. ආන ඔයාට තාම එක එක්වරක් එක චක්‍රේ බෑ නේද කියලා ඉවර වෙලා. අද දවසේ කාටුනේ මේ උපුටා ගැනීම